mamada y no me ama. ¿Viste que Verlander? මේ පත්තර කන්තෝරුවේ රස්සාවට කොච්චර කාලයක් වෙනවද? මිස්ටර් ගල්ලාදාරට කියන්නේ දැන් හරියටම අවුරුදු 47ක්ම වෙනවා. ආ 47ක්. තව ඉතින් මහ උලන් දෙකකට විතර වරද්දුද ඉන්නේ. මොකටද කියන්නේ? නිකන් කඩති දෙච්ච පල්ලියට සිත්තිත කතා කියන්නේ පයිසේ. තමසල කඩි කාලයක් අපි ඉන්නේ කොහමද? පල්පුර. ඉතින් කතා කරන්න දන්නේ. කන්තෝරුවේද? පත්‍රේ තක්කරු මහත්තය හම්බ වෙන්නේ දැන් මේ මහත්තයට මොකද්ද කරන්න ඕනේ? මට මේ පත්‍රයක දැන්වීමක් දාගන්න ඕනේ. ආහහා දම්දම්දම් මේ මොකද්ද මංගල දැන්වීමක්ද දාන්න ඕනේ? දැන් නිදාන වයසක්ද දැන් මගේ තියෙන්නේ? ඔව් නේද? තව ඉතින් 7 මාසකින් නේද? මරණ දැන්වීමක් දාගන්න පුළුවන් නේද මට කියලා ඒකයි. දැන්වීම? ඔව්. 7 මාසකින්? ඔව් ඔව්. ඔව් ඉතින් එහෙම පුළුවන් වෙයි. ඒ වුණාට ඒක ලියන්න ඔහේ ජීවිතුම අතර ජීවිත කවුරුද දන්නේ නේද? ඔයwidetilde වැඩි මොකක් තව දුන්නාද? මගුලක් දැක්වෙන්නේ නේ කම. හරි හරි. දැන් මහත්තයට දැන්වීමක් දාගන්න ඕනේ. ඕ ඕ. මොකක් සම්බන්ධවද මේ දැන්වීම දාගන්න ඕනේ? මගේ පදිංචි වෙලා ඉන්න ඉඩමයි ගේ විකුණන්න පත්‍රේ දාන්න ඕනේ. ආ හා හා හා. රයිට් 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 රයිට්. ඉඩමක් නේද? ඕ ඕ. අපේ ඉඩම් සහ ගෙවල් විකිණීමේ තීරුවට අපි එක දාමු පත්‍රේ. ආ ආ ආ. මට මුලින්ම කියන්න මහත්ම මේ ඉඩම පිහිටලා තියෙන්නේ කොහෙද? ගරු ප්‍රාදේශීය සභාපතිතුමනි වඳින්නන් තාරණම් එපාම ආවද? ගරු ප්‍රාදේශීය සභාපතිතුමනි වඳින්නන් තාරණම් එපාම ආවද? ලෙල්ල උටංග. හා? ලෙල්ල උටංග. දෙමේ ඊටමේ විස්තර කොහොමද මේ මහත්මයා? සුන්දරයිද? අර අර විස්තර කතා ඒව හරියන්නේ නැහැ ඉඩම් විකුණනකොට. මේ අහන්නේ ඊටමේ පර්චස් කොච්චරක් තියනවද කියලා. පාද පාජක් තියෙනවා ඔප්පුවේ 12ක් තියෙනවා ඕ මහා පොළොවේ 15ක් තියෙනවා මොනවද කියන්නේ අයිසේ ඉඩමේ ඔප්පුවේ තියෙන ගානනේ මහා පොළොවේ භෞතිකව පිහිටන්න ඕනේ ඈ ඒක වෙලා තියෙන්නේ අපේ මායිම වාර්තිකව වැවෙනවා ඉස්සරහට මොකක් මොකක් මොකද මිනිස්සු ඉඩම වැවෙනවා කියලා කියන්නේ වැවෙනවා කියන්නේ මහත්තු දැන් මෙහෙම මායිම තියෙනවනේ අපි අවුරුදු තරයක් මායිමේ වැට හරි ගත්තනකොට ඕ ඉන්න ගහන්නේ වැට ඉන්න මෙහෙම නෙමෙයි ආහා මෙහෙම ගහන්නේ හැඩේට මෙහෙම හැඩේ අහලා මෙහෙම කෙලින් කරනවා කොට ඉඩම වාර්තිකව වැවෙනවා නාටක තමයි නමියෝ එතකොට ඉඩමේ දැන් මේ ඉඩමේ නිවසක් තියෙනවද නිවසක් තියෙනවා ඇවිල්ල පසන් නිවසක්. ආ ඒ කියන්නේ වහලට දාලා තියෙන පසන් නේද? නෑ වහලට දාලා තියෙන උළු. ආ පසන් නිවසක් කිව්වේ මේක ලැබීම තියෙන නිවසක්. ආ මේ ඒව හරියන්නේ නෑ. ඒ හරියන්නේ නැත්තේ හොත ලැබීම තියෙන ගේනේ. තමුන් කොහොමද එහෙම කියන්නේ? ඇයි මහත්තයෝ දැන් බලන්න අපේ ගේ ඉස්සරහා කාමරේ කුලියට අරන් ඉන්න ජෝඩුව. ඕ අවුරුදු දෙකක් ඇතුළත ළමයි 6 දෙනෙක්. පුතාන් ලැබීම. ආයිසේ අවුරුදු දෙකකට ළමයි 6 දෙනෙක්. ඕ අවුරුදු දෙකක් ඇතුළත ළමයි 6 දෙනෙක් හම්බුණා මේ තනි ගෑනිට. අයිසෙ කොහෙද? තනි ගෑනි කවර ගෑනු දෙන්නේ කිටිය. ගෑනු දෙන්නේ කිටිය. ඔව්. ගෑනු දෙන්නම උනත් ඔය ළමයි 6 දෙනෙක් හම්බුණා කොහම ගාන හතර වන්න වෙන්න බෑනේ. ඔව් වෙන්න බෑනේ ඉන්න. ඒකනේ. ඉන්න තව ගෑනියෙක් ඉන්නේ නැති මම හිතන්නේ කොහේ යයි. දැන් තමුසේ කාමරේ, ගෙදර කාමරේ කුලියට හිටපු ගෑනිට ඔහොම දරුවෝ හිටියානම්. ඔව්. තමුසට කොහොම ඉන්නේ නැද්ද නේද? එනෙන් අඩි කරලා ගන්නකො එතකොට හරි. ආ වය සංඛ්‍යාව තුනෙන් වැඩි කරනකොට ඒකට අපේ ගෙදර ගාන හරි.
मैं निवासे काम रखी है तो मैं महात्म्या काम है तो काम रखी यद गबड़ा की यद कितना काम रखी है तीनों दिन के काम रखूँगा काम रखूँगा निदन काम रे कुस्ती काम रे इत्तो काम रे मनुष्य निदन काम रे एक हरी एम तमर एक किया ने कुस्ती काम रे वैसे किली काम रे एम काम रे किया ने निदन काम रे संख्या वो किये थे एक ही काम रे विधि लगाने दे बनाया था माते हाँ मैं अपने माउले ने वाले Just tomorrow, you know me.